දෙදස් විසය සැප්තැම්බර් 24 වෙනිදා අංක 2403 අලෙරක් 13 ධර්ණ ගැසට් නියදෙන මගින් ඊයේ පාර්ලිමේන්තුව විසිරහරිම කරා. එසේම මේ විසිරහරීමේ සමගම එම නිවේදනය තුළම සඳහන් වෙනවා මීළඟට පාර්ලිමේන්තුව රැස්විය යුතු දිනය යනුව 2024 නොවැම්බර් මාස 21 වෙනිදින පාර්ලිමේන්තුව රැස්විය යුතුයි. ඒ සමගම 2024 නොවැම්බර් මාස 21 වෙනිදින පාර්ලිමේන්තුව රැස්වීමට හැකිවන ආකාරයට 2024 නොවැම්බර් මාස 14 වෙනිදින පාර්ලිමේන්තුව මැතිවරණ පැවැත්විය යුතු බව සඳහන් වෙනවා. ඒ සමගම එම නිවේදනයම සඳහන් වෙනවා මෙම පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මාස 4 වෙනි දින සිට 11 දින මධ්‍යාහන 12 දක්වා පැවැත්වෙන බවත් ඒ වගේම දිවයිනේ සියලුම දිස්ත්‍රික් මැතිවරණ කොට්ටාෂ 22 අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඔක්තෝබර් 4 වෙනිදා සිට 11 දා දක්වා දින 7ක් කාලයක් තුළදී නාම යෝජනා භාර ගැනීමේ කටයුතු සිදු කර ගන්නා තියෙනවා. ඒ අදාළ මැතිවරණ කොට්ටාෂයට අදාළ තේරීම් බාලනධාරීවරයා ඉදිරියේදී තමයි මේ නාම යෝජනා භාර දීමේ කටයුතු කරන්න තිබෙන්නේ. අනුව මේ වනට ගත් දේශපාලන පක්ෂ 84ක් තියෙන ඒ 80ට අදාළව ඔවුන්ට තරං කිරීමේ හැකියාව තියෙනවා මේ මැතිවරණය සඳහා. තාමතරව ස්වාධීන අපේක්ෂකයන්ටත් මේ මැතිවරණය සඳහා තරං කිරීමේ හැකියාව තියෙනවා. එක් එක් දිස්ත්‍රික්කයේ තරං කෙරෙන අපේක්ෂකයන් සංඛ්‍යාව පිළිබඳව නිවේදන නිකුත් කරන ලබනවා මැතිවරණ කමිෂන් සභාව විසින්. ඒ අනුව ඊට අදාළව එක් එක් මැතිවරණ කොට්ටාෂයේදී නාම යෝජනා පත්‍රයේ නම් සඳහන් වේතු අපේක්ෂෙන් ගන්න සඳහන් කරලා ලබනවා. ඔබ දන්නවා මේ මැතිවරණ පැවැත්වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ. ඒ අනුව දිස්ත්‍රික්කයේ සඳහා ලයිස්තුවක් ඉදිරිපත් වෙන්නේ මැතිවරණ කොට්ටාෂ සඳහා ලයිස්තුවක් ඉදිරිපත් වෙනවා. ඒ මෙතන කොට්ටාෂ සඳහා ඉදිරිපත් වෙච්ච ලයිස්තුවෙන් ඒ දේශපාලන පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව ඔවුන්ට එම දිස්ත්‍රික්කයට අදාළව මන්ත්‍රී සංඛ්‍යාවෙන් යම් ප්‍රමාණයක් ඔවුන්ට හිමි වෙනවා. ඒ හිමි වෙන ප්‍රමාණයට අදාළ අපේක්ෂකයන් කවුද කියන එක මනාප ක්‍රමය යටතේ වැඩිම මනාපගත් අපේක්ෂකයන්ගෙන් තීන්දුව වෙනවා. මේ අපිට හුරු මැතිවරණ ක්‍රමයක් සුපුරුදු පරිදි 2020 පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වූ ආකාරයටම ඒ අදාළ නීතිය ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මෙවරත් විශේෂයෙන් මේකට එකතු වෙන දේ තමයි 2023 අංක 3 ධර්ම මැතිවරණ වේදම් නියාමනය කිරීමේ පනතට අනුකූලව මෙම මැතිවරණය සඳහා ප්‍රචාර කටයුතු වලට අදාළව අවසරලත් මුදල තීරණය කරන සිදු වෙනවා මැතිවරණ කමිෂන් සභාවට. ඒ අනුව නාම යෝජනා භාර ගැනීමේ අවසන් වෙන දින සිට දින 5ක් ඇතුළතදී වේදම් නියාමනය කිරීම පන්දර අනුකූලව අවසර ලත් මුදල ගැසට් කිරීම මෙතන කමින් සභාව විසින් සිදු කළ යුතු වෙනවා. එතකම මේ මැතිවරණයේ කටයුතු සම්බන්ධව අද දිනෙන් ආරම්භ වෙනවා තැපැල් ඡන්ද සඳහා ඇතුම්පත් වාරගෙන මේ සම්බන්ධයෙන් මෙතන කමින් සභාව විසින් අදාළ තැපැල් ඡන්ද සමාදාන නිවේදන ඔබ වෙත නිකුත් කරනවා ඉදිරියේදී. ඒ අනුව ඒ වගේම තමයි අනිකුත් කාර්ය මණ්ඩලය සහ සුපුරුදු පරිදි සියලුම කාර්යණේ ආකාරනු සිද්ධ විශේෂම අතකර උද්‍යමය රාජ්‍ය දේපළ අයුතු පරිහරණයෙන් සහ ඒ වගේම රාජ්‍ය සම්පත් භාවිතය සම්බන්ධයෙන් චක්‍රලේක ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඊට අදාළ මෙම මැතිවරණය සඳහා අදාළව තියෙන චක්‍රලේක නිකුත් වෙමි අද හෝ හෙට දිනේ නිකුත් කරනවා. මේකට කොහොමත් ජාතිවරණයට අදාළව තියෙන නීති රීති අදාළ චක්‍රලේක කටයුතු මින් අවසන් වෙනවා. ඒ සමගම නැවත ඒ චක්‍රලේක අලුතින් අපි ගැසට් කිරීම කරනු ලබනවා.